भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් අද දවසේත් සොඳුරු නිවන් මඟ ධර්ම සාකච්ඡාව සමගින් අපි මේ සූදානම් වෙන්නේ ස්වාමීන් වහන්සේ සමගින් සප්ත බොජ්ජංග ගැන කතා කරන්න මේ දිනවල බොජ්ජංග සංයුක්තයට අදාළ සූත්‍ර දේශනා උපුටා දක්වමින් අපි කතා කළේ පින්න ස්වාමීන් වහන්ස අපරිහානීය කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා භාගිතුන් වහන්සේ වදාළ සත්තවෝ භික්කවේ අපරිහානීයේ ධම්මේ දේසිස්සාමි. ඒ කියන්නේ නොපිරිහීමට කරුණු දේවල් හතක් දේශනා කරන්නම් කියනවා. පිරිහෙන්නේ නැද වෙන්න. භාගිතුන් වහන්සේ වදාළා පින්න ස්වාමීන් වහන්සේ ඒ තමයි නොපිරිහෙන්න. පිරිහෙන්නේ නැතු වෙන්න හේතු වෙන කරුණු හත තමයි අපි මේ දිනවල සාකච්ඡා කරන බොජ්ජංග ධර්මහත සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර දෙන බොජ්ජංග ධර්මහත. ඉතින් භාගතුන් වහන්සේ වදාළ පින්නස් ස්වාමීන් වහන්සේ මෙතනදී ඉමේකෝ භික්කවේ සත්ත අපරිහානීය ධම්මාති කියලා. පින්නත් මහණෙනි මේ හත අපරිහානීය ධර්මයි කියලා. ඉතින් ඒ නිසා කෙනෙකුට පිරිහෙන්නේ නැතුව ඉදිරියට යන්න ඕන නම් අන්න බොජ්ජංගවල රැඳී සිටීමේ වැදගත්කම මෙතනදී කියවෙනවා. ඒ වගේම ස්පින ස්වාමීන් වහන්සේගෙන් මම මේ මොහොතේදී විමසන්ට බලාපොරොත්තු වෙන ඊළඟ සූත්‍රය ඊට කලින් දේශනාව යෝනිසෝ සූත්‍රයේදී මනාකොට ස්වාමීන් වහන්සේ හෙලිපෙහෙලි වෙනවා මේ බොජ්ජංගවල වටිනාකමත් මේ නීවරවල තියෙන අපේ ජීවිතයේ නීවරවලින් තියෙන අයහපතක් ගැන. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනා මේ මොහොතේ මේ පංච නීවරණවල තියෙන කරදරෙත් පංච නීවරණ කොයිතරම් කිලුටක්ද කියන එකත් ඒ වගේම සප්තබොජ්ජංග කොයිතරම් වටිනවද කියන එකත් මේ යෝනිසෝ සූත්‍රය ඇසුරු කරගෙන පෙන්වා දෙන්න කියලා ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ යෝනිසෝ සූත්‍රයේදී අපිට මේ යෝනිසෝ මනසිකාරයේ වැදගත්කම අපි කලිනුත් දැනගත්තා සූර්ය සූත්‍රයේ ද්විතීයේ සූර්ය මා හිතන්නේ එහෙමයි සූර්ය උදාවට අරුණෝදයේ පෙර නිමිත්ත වගේ නැගෙනහිර ආකාශයේ රත් පැහැ ආලෝකයේ ඇති වෙනකොට දන්නවා සූර්යා උදා වෙනවා කියලා. අනේ සූර්ය උදාවට අරුණෝදයේ පෙර නිමිත්ත වෙනවා වගේ මේ සප්තබොජ්ජංගයන් උපදින්න බුදුරජාණන් වහන්සේ පෙරට වෙනවා පූර්ව නිමිත්ත කියලා දේශනා කළා මේ යෝනිසෝ මනසිකාරේ. ඒ වගේම අයෝනිසෝ මනසිකාරය තුළ බුදුරජාණන් වහන්සේ යන පාඩුවක් දේශනා කරනවා මේ දේශනාවේදී. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය තුළ උපදින්න තියෙන පංච නීවරණ. ඊළඟට අයෝනිසෝ මනසිකාරය තුළ නූපන්නා වූ සති බොජ්ජංගේ කවදාවත් උපදින්නේ නැහැ. බොජ්ජංගයන් උපදින්නේ නැහැ. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය තුළ තමයි මේ නීවරණයන් ප්‍රහාණය කරගෙන නූපන්නා වූ බොජ්ජංග ධර්මයන් උපදවා ගන්න තියෙන්නේ කියලා මේ දේශනාවේදී අපට පැහැදිලි කරනවා දේශනාව. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයේ තියෙන අයහපතත් යෝනිසෝ මනසිකාරයේ තියෙන යහපතත් ගැන කියවෙන්නේ. එතකොට දේශනා කරන සන්නහසයි අයෝනිසෝ භික්කවේ මනසිකරෝතෝ අනුපන්නෝ චේව කාමච්ඡන්ද උප්පජ්ජති. අයෝනිසෝ මනසිකාරයේදී මොකද වෙන්නේ? නූපන්නා වූ කාමච්ඡන්දේ උපදිනවා. උපන්නෝච කාමච්ඡන්දෝ බිහියෝ භාවය වේපුල්ලාය සංවත්තති. උපන්නා වූ කාමච්ඡන්දේ විපුල භාවයට පත් වෙන වැඩි වෙමින් දියුණු වෙලා යන්න හේතු වෙනවා. ඊළඟට අනුපන්නෝචේ ව්‍යාපාද උප්පජ්ජති. අයනසු මනසිකාරයෙන්ම නූපන්නා වූ ව්‍යාපාදයත් උපදිනවා. උපන්නා වූ ව්‍යාපාදේ මොකද වෙන්නේ? වැඩි වෙලා වඩා වර්ධනය වෙලා දියුණු වෙලා යනවා. අනුපන්නංචේව තීන මිද්දං උපජ්ජති. ඒකෙන් අයෝනිසෝ මනසිකාරය මොකද වෙන්නේ? නූපන්නා වූ තීන මිද්දයත් උපදිනවා. උපන්නා වූ තීන මිද්දයත් වඩා වර්ධනය වෙලා යනවා. ඊළඟට අයෝනිසෝ මනසිකාරය මොකද වෙන්නේ? නූපන්නා උද්දච්ච කුච්චයත් ඇති වෙනවා.
උපන්නා උද්දච්ච කුච්චේ සිතේ විසිරීමත් පසුතැවීමත් වඩා වර්ධනය වෙලා යන. ඊළඟට අනුපන්නංචේ අනුපන්නාචේව විචිකිච්ඡා උපජ්ජති උපන්නාච විචිකිච්ඡා බිහියෝ භාවය වේපුල්ලාය සම්මතත. නූපන්නා වූ විචිකිච්ඡාව සැකයත් උපදිනවා. උපන්නා වූ විචිකිච්ඡාව වඩා වර්ධනය වෙලා යන. එහෙමයි. එතකොට මේ අයෝනිසෝ මනසිකාරය තුළ වෙන්නේ නූපන්නා වූ පංච නීවරණ මේ හිත කෙලසෙන චේතසෝ උපක්ඛිලේසා සිතට කිලිටි කියලා දේශනා කළානේ. පඤ්ඤාය දුබ්බලී කරන ප්‍රඥාව දුර්වල කරනවා. අනිබ්බාන සංවත්තනික ඒ කියන්නේ නිර්වාණය පිණිස නෙමෙයි පවතින විඝාත පක්ඛික විඝාත ඒ කියන්නේ වෙහෙස ඇති කරන පක්ෂයේ තියෙන. අචක්ඛුක ඒ කියන්නේ ඇස් නැතික් බවට පත් කරනවා. අන්ධ කරන අන්ධෙක් බවට පත් කරනවා. අඥාන කරන අඥානීක් බවට පත් කරනවා තමන්. මේ නීවරණයන්ගෙන් හිත කෙලසුනාම ස්වාමීන් වහන්සේ අත්තත් තම්පි යථාභූතං ජානාති. තමන්ගේ අර්ථයත් එයාට දකින්න බෑ කියන. පරත් තම්පි යථාභූතං ජානාති. අනුන්ගේ යහපතත් දකින්න බෑ කියන. එහෙමයි. මේ කාමච්ඡන්දින් කිලිටුනහම ඊගෙන මේ දේශනාවේ සඳහන් වෙන්නේ කොහොම ස්වාමීන් වහන්සේ හරියට මේ ඒ කියන්නේ කෙනෙක් ඔය වතුර භාජනයක එක එක පාට සායම් දිය වෙලා තියෙන. මේ වගේ වතුර භාජනයක කෙනෙකුට මූණ බලන්න ගියාට මූණ පැහැදිලිව පේන්නේ නැහැ. පේන්නේ. අන්න ඒ වගේ කාමච්ඡන්දෙන් කෙලට උනහම යාට තමන්ගේ යහපත දකින්නත් බෑ අනුන්ගේ යහපත දකින්නත් බෑ කියන. ව්‍යාපාදයෙන් සිත කෙලට උනහම බුදුරජාන් වහන්සේ වදාළේ වතුර භාජනයක් තියෙන එක කැකෑරි කැකෑරි තියෙන. උණුසුම් රත් වෙච්ච එක. ඒකින් මොන බලන්න ගියාට කෙනෙකුට මොන බලන්න බෑ. ඒ වගේ ව්‍යාපාදයෙන් හිත කැළඹුණාම කැකෑරෙනකොට තමන්ගේ යහපත යාට දකින්නත් බෑ අනුන්ගේ යහපත දකින්න බෑ. ඊළඟට තීන මිද්දේ හරියට බුදුරජාණන් වහන්සේ වදාළ දේභාජනයක් තියෙන එක දේශවල බැඳිලා තියෙන. ඒකින් කවදාවත් මොන බලන්න ගිය කෙනෙකුට බෑ. එහෙමයි. අන්න ඒ වගේ තීන මිද්දෙන් සිත කිලිටුනහම එයාට තමන්ගේ යහපත සිද්ධ කරගන්නත් බෑ අනුන්ගේ යහපත සිද්ධ කරන්නත් බෑ. දැන් ලෞකික ජීවිතයේ දෙයක් සාක්ෂාත් කරගන්නත් නිදිමතෙන් පීඩා විඳින කෙනාට බෑනේ නේ. එහෙමයි එහෙමයි. ඊළඟට උද්දච්ච කුක්කුච්චයෙන් කීත කිලිටුනහම බුදුරජාණන් වහන්සේ වදාළේ අර දීබාජනේ කැළති කැළති නම් තියෙන්නේ. ඒ එතකොටත් මොන බලලා පැහැදිලිව තමන්ගේ මූසට හන්න මො නිමිත්ත දකින්න බෑ. අන්නේ හෙල්ලෙන වතුර හෙල්ලෙන කින වතුරනේ. ඒ වගේ හිත හෙල්ලෙනකොට චංචලණක්. ඒ කියන්නේ පසුතැවෙන ස්වභාවය තියෙනවා නම් එයාට තමන්ගේ යථාර යහපත දකින්නත් බෑ අනුන්ගේ යහපත දකින්නත් බෑ කියන්නේ. ඊළඟට විචිකිච්ඡාව බුදුරජාන් වහන්සේ වදාළ විචිකිච්ඡාවෙන් සිත කිලිටු වීම හරියට මේ වතුර භාජනේ මේ අඳුරක තිබ්බහම. එහෙමයි එහෙමයි. අඳුරක තිබ්බහම එතකොටත් තමන්ගේ මූණ හොඳට පේන්නේ නැහැ. අනේ ඒ වගේ විචිකිච්ඡාවෙන් මේ හිත කිලිටුනහම සැකේ. මේ තමන්ගේ යහපත සිද්ධ කරගන්නත් බෑ අනුන්ගේ යහපත සිද්ධ කරගන්නත් බෑ. ඒ ලෞකික ජීවිතයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙකුට අධ්‍යාපනය ලැබෙන දරුවන්ට වගේ මේ තමන් බොහෝ කාලයක් තිස්සේ පාඩම් කරපු දේ තමතක වෙලා යනවා කියලා. මේ නිවරණයන්ගෙන් හිත කිලිටුනහම. එහෙමයි. කෙටි කාලයක තමන් පාඩම් කරපු දේ අමතක වෙලා යෑම ගැන කවර කතාවද කියලා. මේ නිවරණයන්ගෙන් තොර හිතක් ඒ කියන්නේ මේකින් කියනයින සමනසකාරයේ දෙමින් හිත මේ කිලිටි කරගන්න නැත්තා නීවරණයන්ගේ. යාර මේ සුළු කාලයක් පාඩම් කරපු දේ හොඳට මතක හිටිනවා කියන්නේ. බොහෝ කාලයක් තිස්සේ ආ විශේෂ මහන්සලා පාඩම් කරපු දේ මතක හිටීම ගැන කවර කතාවද කියන්නේ. කියන්නේ නීවරණ වලින් යට වුණාම බොහෝ කාලයක් පුරුදු පුහුණු කළ දේ බව මල බැඳිලා අමතක කරලා දානවා කියලා කියනවා. දානවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ කියන මේ අහපත අනර්ථය ඇති කරන තමන්ව ඇස් නැතික් කරන අඥානයක් කරන ප්‍රඥාව දුර්වල කරන සිත කිලිටි කරන ඒ වගේම අවිද්‍යාව පෝෂණය කරනවා නේ සන්න. අවිද්‍යාවේ අම්මා මේ අවිද්‍යාව පෝෂණය කරන මේ නීවරණ තනිකර වඩා වර්ධනය වෙන්නේ නූපන්නා වූ මේ නීවරණ උපදින්ටත් උපන්නා වූ නීවරණ වඩා වර්ධනය වෙලා යන්නත් හේතු වෙනවා කියලා මේ යෝනිසෝ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඒ සඳහා හේතු වෙන එකම දේ තමයි අයෝනිසෝ මනසිකාරය. ඊළඟට අයෝනිසෝ මනසිකාරයේ තවත් භයානක පැත්තක් කියනවා නූපන්නා වූ අනුපන්නා අනුපන්නෝ චේව සති සම්බුද්ධං වූ නුප්පජ්ජති.
කියන්නේ මේ ධර්මාර්ගයේ ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය අවබෝධය කරනු කැමති ශ්‍රාවකයා පුරුදු කරගන්න ඕනේ අපි බෝධාය සංවත්තන්තීතිකෝ තස්මා බොජ්ජංගාති උච්චති. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ඒ සඳහා ඒ පිණිස පවතිනවා කියන අර්ථයෙන් බොජ්ජංග කියලා කියනවා. අන්නේ සතක් වූ බොජ්ජංග දියුණු කරගන්නවා. ඒ තමයි සති ධම්මවිචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ෂා. එහෙමයි. අන්නේ නූපන්නා වූ බොජ්ජංග තමන් තුළ අපි සසරේ වඩපෙවුවා නෙමෙයි නසන්නසනේ. ඒ ඒ. ඒ නූපන්නා වූ බොජ්ජංග උපදින්නේ නැහැ කියන අයනසෝ මනසිකාරයේ දෙද්දි. අපිට දැන් අපි මෙතෙක් ඉගෙන ගත්ත දේශනා බොහෝ මේකදී මේක ප්‍රකට වුණා නේසන්න. එහෙමයි. ඊළඟට නූපන්නා වූ බොජ්ජංග උපදින්නේ නැහැ කියන උපන්නා වූ යම් බොජ්ජංග ධර්මයක් නැත්නම් මොකද වෙන්නේ? උපන්නා වූ බොජ්ජංග ධර්ම නිරුද්ධ වෙලා යනවා කියන. යම් බොජ්ජංගයක් තමන් තුළ යෝනිසෝ මනසිකාරය තුළ උපදෙලා තියෙනවා නම් එහෙමයි. ඒ බොජ්ජංග මොකද වෙන්නේ? නිරුද්ධ වෙලා යනවා කියන. යම් කුසලයක් තමන් බොජ්ජංග සතියක් සිහියක් පිහිටුවගෙන තියෙනවා නම් සතිපට්ඨානෙ කියන. නෝනින් විමසීමක් තියෙනවා නම්, වීරියක් තියෙනවා නම්, ප්‍රීතියක් තියෙනවා නම්, චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන ආකාරයේ එහෙමයි. ඊට පස්සේ එයාට පස්සද්ධියක් තියෙනවා නම්, සමාධියක් තියෙනවා නම්, ඒ වගේම උපේක්ෂාවක් කියන ඒ බොජ්ජංග යම් පමණකින් තියෙනවා නම් ඒවත් නිරුද්ධ වෙලා යනවා කියලා. ඒ වගේම මේ අයනුසව මනසිකාරයෙන් නූපන්නා වූ ධම්මවිචේ සම්බොජ්ජංගේ උපදින්නෙත් නැහැ කියන උපන්නා වූ ධම්මවිචේ සම්බොජ්ජංගයක් නැති වෙලා යනවා කියන. ඒ විදිහටම ස්වාමීන් වහන්සේ නෝපන්නා විරේ සම්බොජ්ජංගේ උපදින්නෙත් නැහැ කියන උපන්නා විරේ සම්බොජ්ජං වීරියත් නැති වෙලා යනවා කියන අයනසුමස. නෝපන්නා ප්‍රීතිය උපදින්නෙත් නැහැ කියන උපන්නා ප්‍රීතියත් නැති වෙලා යන අයනසුමනසිකාරය. ඊට පස්සේ නෝපන්නා පස්සද්දී කායික මානසික සැහැල්ලුවක් නැත්නම් ඒකත් නැති වෙලා යනවා. නෝපන්න එක උපදින්නෙත් නැහැ, උපන්න එක නැති වෙලා යනවා. නෝපන්නා සමාධිය උපදින්නෙත් නැහැ කියනවා. උපන්නා සමාධියක් නැත්නම් ඒකත් නැති වෙලා යනවා. අයනසෝමනසිකාරේ ඊට පස්සේ අයනසෝමනසිකාරේ නූපන්නා වූ උපේක්ෂා සම්බොජ්ජංගයක් උපදින්නෙත් නැහැ කියන උපන්නා වූ උපේක්ෂා සම්බොජ්ජංගය නිරුද්ධ වෙලා යනවා කියන. අයනසෝමනසිකාරේ තියෙන මේ අනතුරනේ. ඒකේ තියෙන අයහපත. එතනදී අපිට බුදුරජාණන් වහන්සේ ඉස්සරෝ මේ යෝනිසෝ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. අයනසෝමනසිකාරේ ඊතරම් අහිත පිණිස පවතිනවා නම් දුක් පිණිස පවතිනවා නම් නීවරණ වැඩි කරනවා නම් බොජ්ජංග හට ගන්නවා නැත්නම් හටගත්තු බොජ්ජංග නැති කරලා දානවා නම් ස්පින ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරයේ ඊට වැඩි කොයිතරම් බලවත් උපකාරයක් කරන දෙයක් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ දේශනාවේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා යෝනිසෝ භික්කවේ මනසිකරෝතෝ. මහන්නේ මේ යෝනිසෝ මනසිකාරයේ දෙනවා නම් නිවැරදි විදිහට නොනින් මෙනෙහි කරනවා නම් අනුප්පන්නෝ චේව කාමච්ඡන්දෝ නුප්පජ්ජති. නූපන්නා වූ කාමච්ඡන්දයක් ඇත්නම් ඒක ආයේ උපදින්නේ නැහැ කියන. තමන්තුල ඉපදෙලා නැති කාමයේ යන ඡන්දයක් ආසාවක් ඇද්ද ඒක උපදින්න හේතුවක් නැහැ කියනවා. ඒක උපදින්නේ නැහැ කියනවා. උපන්නෝච කාම ඡන්ද උපහියති. උපන්නා වූ කාම ඡන්දයක් ඇත්නම් ඒක ප්‍රහීන වෙලා යනවා කියනවා. ඒ වගේම නූපන්නා වූ ව්‍යාපාද තරහ ඒකත් උපදින්නේ නැහැ කියනවා. උපන්නා වූ ව්‍යාපාද තරහ ප්‍රහාණ වෙලා යනවා කියනවා. නූපන්නා වූ තීන මිද්දේ නිදිමත අලස බව උපදින්නේ නැහැ කියන උපන්නා වූ නිදිමත අලස බව ප්‍රහීන වෙලා යනවා කියලා. නූපන්නා උද්දච්ච කුක්කුච්චය උපදින්නේ නැහැ කියන උපන්නා උද්දච්ච කුක්කුච්චය ප්‍රහීන වෙලා යනවා කියලා. නූපන්නා වූ විචිකිච්ඡාව උපදින්නේ නැහැ කියන උපන්නා වූ විචිකිච්ඡාව ප්‍රහාණ වෙලා යනවා කියලා. යෝනිසෝමනසිකාරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුප්පන්නෝච සති සම්බොජ්ජංග උප්පජ්ජති. නූපන්නා වූ සති සම්බොජ්ජංගේ උපදිනවා කියන යෝනිසෝමනසිකාරය තුළ නූපන්නා වූ සති සම්බොජ්ජංගේ උපදිනවා කියන. එහෙමයි. අපිට කලින් කතා කරපු දේශනාවලත් යෝනිසෝමනසිකාරය තුළ මේ බොජ්ජංග උපදින ආකාරය ප්‍රකට වුණානේ. උපන්නෝච සති සම්බොජ්ජංගු භාවනා පාරිපූර්ණින් ගච්ඡති. යෝනිසෝමනසිකාරයෙන් උපන්නා වූ සති සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයටත් යනවා කියන. ඊළඟට අනිත් බොජ්ජංග ස්වාමීන් වහන්සේ වීරි ධම්මවිචේ වීරි ප්‍රීති ඊට පස්සේ
පස්සද්දී සමාධි උපේක්ෂා කියන නූපන්න බොජ්ජංග උපදිනවා කියන යෝනිසෝ මනසිකාරේ උපන්නා වූ බොජ්ජංග ධර්මය භාවනාවෙන් පූර්ණත්වයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ යෝනිසෝ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. යෝනිසෝ මනසිකාරයේ තියෙන හානියත් යෝනිසෝ මනසිකාරයේ තියෙන වැදගත් වටිනාකමත් මේ යෝනිසෝ සූත්‍රයේදී මනාකොට හෙළි වුණා. නීවරණ වලින් බේරිලා බොජ්ජංග දියුණු කර කෙනෙකුට එන්නට තියෙන්නේ යෝනිසෝ මනසිකාරයටම. හොඳමයි පින්න ස්වාමීනි, අපි ඒත් එක්කම ඊළඟ සූත්‍ර දේශනාවත් සාකච්ඡා කරමු. කය නමින් මේ සූත්‍ර දේශනා සඳහන් වෙන්නේ. එතර කය කියද්දී අපිට 100ට එන්නේ ක්ෂය වීම, ගෙවි යාම ගැන. ඉතින් මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ ආශ්‍රව ක්ෂය වීමද, ඒවම තණ්හාව ගෙවි යාමද, නීවරණ දුරු කිරීමද, බොජ්ජංග වැඩිවීමද. ඉතින් මේ බොජ්ජංග සංයුක්තයේ කය සූත්‍රයේදී භාගතුන් වහන්සේ කුමක් මූලික කරගෙනද සයන්වංශ බොජ්ජංග වැඩිවීම ගැන වදාළේ? එහෙමයි සන්නස, කය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යෝ භික්කවේ මග්ගෝ යා පටිපදා. මහණනි, යම් මාර්ගයක් ඇද්ද, යම් ප්‍රතිපදාවක් ඇද්ද, තණ්හා කයාය සංවත්තති. තණ්හාව ක්ෂය වීම පිණිස පවතින. යම් මාර්ගයක් ඇද්ද, යම් ප්‍රතිපදාවක් ඇද්ද, තම් මග්ගං තම් පටිපදං භාවේත. අන්නේ මාර්ගයේ ප්‍රතිපදාව වඩවු මහණනි කියනවා. වඩන්න මහණනි කියනවා. කතමෝච භික්කවේ මග්ගෝ කතමාච පටිපදා තණ්හක්ඛයාය සංවත්තති. මොකද්ද මහණනේ තණ්හාව ක්ෂය වීම පිණිස පවතින මාර්ගයේ ප්‍රතිපදාව මොකද්ද? යදිදං සත්ත බොජ්ජංග. ඒ තමයි මේ සප්ත බොජ්ජංගයන් කියලා දේශනා කරනවා. එහෙමයි. ඒ තමයි අපි කතා කරපු සති, ධම්ම විචේ, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ෂා කියන බොජ්ජංග. තොර තණ්හාව ගෙවාගෙන අමාමානි වණ්ඩපත් වෙන්න කැමති කෙනාට බුද්ධංගහත දිනු කිරීම කියන්නේ තණ්හාව ක්ෂය කරන මාර්ගයේ ප්‍රතිපදාව කියලා භාගතුන් හසේ වදාළේ. විස්තර වශයෙන් ස්වාමීන් වහන්සේක එහෙම ඇහුවාම උදායි ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි කොහොම වැඩුවාමද, කොහොම බහුල වශයෙන් පුරුදු කරගත්තාමද මේ බොජ්ජංග, කොහොම වැඩුවාමද, කොහොම බහුල වශයෙන් පුරුදු කරගත්තාමද තණ්හාව ක්ෂය වීම පිණිස පවතින්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදානවා, ඉදෝදායි භික්ඛු සති සම්බොජ්ජංගම් භාවේති. ඕ භික්ෂ උදායි භික්ෂු සති සම්බොජ්ජංගේ වඩනවා කොහොමද? විවේක නිස්සිතං, විවේකී ඇසුරු කරගෙන. විරාග නිස්සිතං, විරාගය ඇසුරු කරගෙන. විවේක නිස්සිතං කියලා කිව්වහම කායික මානසික විවේකී ඇසුරු කරගෙන මේ සති සම්බන්ධ කාය චිත්ත විවේකයෙන් යුතුව වඩන පංච නීවරණ නැතෝ. විරාගී විරාග නිස්සිතං, විරාගී සිතින් යුතුව වඩන නැලුණු සිතින්. ඕ ඊට පස්සේ නිරෝධ නිස්සිතං, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව. අකුසල් නිරුද්ධ කරන සිතින්, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව වඩන. ඊළඟට බොස්සග්ග පරිණාමෙන් නිවනට නැඹුරු සිතින් යුතුව වඩන. නිවන ඉලක්ක කරගෙන, නිවන ඉලක්ක කරගෙන. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේකෙදි තවදුරටත් සඳහන් වෙනවා, විපුල විපුල වූ මහග්ගත මහත්ගත වූ, ඒ වගේම අප්‍රමාණං අප්‍රමාණ වූ. ඒ වගේම විපුල වූ මහග්ගත වූ අප්‍රමාණ වූ අභ්‍යාපජ්ජ, කියන්නේ නිදුක් වූ, ඒ කියන්නේ බාධා රහිත වූ. අර සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අර පෙරවරු කාලේ අප්‍රමාණව කැමැති බොජ්ජංගයක් වැඩ ඉන්නා කිව්වේ නේද සනා? එහෙමයි. එතකොට මේ බොජ්ජංගයේ විවේකයට නැඹුරු, විරාගේ ඇසුරු කරගෙන, නිරෝධයේ ඇසුරු කරගෙන, නිවනටම නැඹුරු වෙලා විපුලව මහග්ගත ආකාරයට අප්‍රමාණව අභ්‍යාපජ්ජා, කිසිදු බාධාවක් නැතුව වඩනෝ. සති සම්බොජ්ජංගයත් එහෙම වඩනෝ. එහෙමයි. ඒ වගේම ධම්මවිචේ සම්බොජ්ජංගය ඒ වගේම වඩනෝ. ඒ වගේම විරිය සම්බොජ්ජංගයත් වඩනෝ. ඒ වගේම ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනෝ, විරිය සම්බොජ්ජංගේ වඩනෝ, පීති සම්බොජ්ජංගයත් වඩනෝ. ඒ වගේම පස්සද්ධි සම්බොජ්ජංගයත් වඩනෝ. ඊළඟට සමාධි සම්බොජ්ජංගයත් වඩනෝ, උපේක්ඛා සම්බොජ්ජංගයත් වඩනෝ. අන්න එහෙම වඩද්දි මේ හැම බොජ්ජංගයක් ගැනම බුදුරජාණන් වහන්සේ මෙහෙම
වඩද්දී අර විදිහට විවේක නිස්සිතං විවේකය ඇසුරු කරලා විරාග නිස්සිතං විරාගය ඇසුරු කරලා නිරෝධ නිස්සිත අල්ම නිරුද්ධ වීම ඇසුරු කරලා අකුසල් නිරුද්ධ කිරීම ඇසුරු කරලා ඒ වගේම නිවනට නැඹුරුව ඔස්සග්ග පරිණාම ඒ වගේම විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ ඒ වගේම නිදුක්ඛ අභ්‍යාපජ්ජ කරදර බාධා රහිත වූ ඒ බොජ්ජංගේ වඩනෝ එහෙමයි අන්න එහෙම වඩද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන තණ්හා පහියති එහෙමයි තස්ස උපේක්ඛා සම්බොජ්ජං ඔව් එහෙම වඩද්දී විවේකී ඇසුරු කරලා විරාගය ඇසුරු කරලා නිරෝධය ඇසුරු කරලා නිවනට නැඹුරුව විපුලව මහත්ගතව අප්‍රමාණව කිසිදු බාධා කරදර නැතුව වඩද්දී මොකද වෙන්නේ තණ්හා පහියති තණ්හාව ප්‍රහීන වෙනවා තණ්හා පහනා කම්මං පහියති තණ්හාව ප්‍රහාණය වෙනකොට කර්මයේ ප්‍රහීන වෙනවා කියන්නේ කර්මයේ ප්‍රහාණය වෙලා ඕ තණ්හාවේ ස්වභාවයන් නිසා නස යායන් තණ්හා පෝනෝ භවික පුනර්භවයේ ඉදිකරන ස්වභාවයෙන් යුක්තයි අන්න ඒ තණ්හාව ෂේ වෙනකොට නැවත ඒ භවයේ සකස් කරන කර්මයේ ෂේ වෙනවා කියන ප්‍රහීන වෙනවා කම්මස්ස පහනා දුක්ඛම් පහේති කර්මයේ ප්‍රහීන වුණා කියන්නේ භවයේ ප්‍රහීන වුණා කියන්නේ දුක දුකහීනයි භවයේ ප්‍රහීනයි කියන්නේ ජාති ප්‍රහීන ජාති ප්‍රහීන වුණා කියන්නේ දුක ප්‍රහීනයි ඉතිකෝ උදායි තණ්හක්ඛයා කම්හක්ඛය ඔය විදිහට උදායි තණ්හාව ෂේ වීමෙන් කර්මයේ ෂේ වෙනවා කම්හක්ඛයා දුක්ඛක්ඛයෝදි කර්මයේ ෂේ වීමෙන් දුක ෂේ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ දේශනා කරා ඊතරම් මේ විදිහට තණ්හාව ගෙවා දැම්මහම මේ වෙලාවේ රැස් වෙන කර්ම ඒවත් ප්‍රහාණය වෙනවා. එතකොට සසරේ බොහෝ කාලයක් දුක් විඳින්න තියෙන බොහෝ අකුසල කර්ම ඒවා කොහොම ප්‍රහාණය වෙලා යනවනේ. නඟුලිමාල මහ රහතන් ජීවිතය ගත්තත් මේ විදිහට මේ තණ්හාව ගෙවා දාමු නිසා සියලු කර්ම ක්ෂය කරලා පිරිනම් පවා දාලා. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ දේශනාවේදී අපිට අලුත් වචන වලින් මේ කියන්නේ භාගතුන් වහන්සේ සප්තබොජ්ජංග වඩන්නට කියලා අපට පෙන්වා වදාළ බොහෝ දේශනාවලදී මුණ ගැහුනේ විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාම කියන වචන වලින්. මේ දේශනාවේදී තවදුරටත් භාගතුන් වහන්සේ වදාළ විපුලං මහග්ගතං අප්පමානං අභ්‍යාපච්ඡං කියලා සනස. ඒ කියන්නේ මේ විබොජ්ජංග මේ විපුල කියන්නේ මේ ගොඩක් බලවත් ඉතින් නේද? ඔව් විපුල. මහග්ගත අප්‍රමාණ එතන කියන්නේ අප්‍රමාණ විදියට. එහෙම. අභ්‍යාපජ්ජ කියලා සන්නාස කියලා දොන්නේ නිදුකින්. 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 ඒ විදියට වඩද්දි තමයි මේ තණ්හාව ප්‍රහින වෙලා ප්‍රහාණ වෙලා යන ප්‍රතිපදාව. ඉතින් ඒ විදිහට පින්නස් ස්වාමීන් වහන්සේ එහෙමනම් අපිට මේ බොජ්ජංග සංයුත්තේ කියන සූත්‍ර දේශනා සාකච්ඡා කරද්දී අපිට තව තවත් තේරුම් ගන්න පුළුවන් විදියට භාගතුන් වහන්සේගේ අසිරිමත් ව්‍යංජන සාත්තං සංව්‍යංජන අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශන මාධ්‍යය යුතු භාගතුන් හස්සේ සම්බුදු වදන් අපට මුණ ගැහෙනවා. ඉතින් මේ වදන් වලින් අපිට තේරුම් ගන්න බැරි තවත් කරුණු තවදුරටත් සරලව තේරුම් ගන්න උපකාර වෙනවා මේ දේශනා මේ විදිහට සාකච්ඡා කිරීම. ඉතින් අද දවසේත් වෙනස් ස්වාමීන් වහන්සේ සමගින් යෝනිසෝ සූත්‍රය ඒ වගේම අපරිහානිය සූත්‍රය මුලින්ම සිහිපත් කළා. පිරිහෙන්නේ නැතුව ඉන්නනම් නොපිරිහීමට ඉන්නනම් බොජ්ජංගල රැඳී සිටින්න කියලා කියවුණා. ඒ වගේම ස්වාමීන් වහන්සේ පත් කළා අයනසෝ මනසිකාරයේ දෙද්දි මේ උපන් බොජ්ජංගේ පවනිට දෙලා යනවා කියලා. මේ යෝනිසෝ සූත්‍රයේදී ඉතින් ක්‍රේෂෝතේදී මනාකට වදාලා භාගතුන් වහන්සේ තණ්හාව ගෙවා දමන්න තණ්හාව ක්ෂය කරන්නට ඒකාන්තයෙන් මේ සප්තබොජ්ජංග මේ විදියට මහත්ඵල මහානිසංස විදියට අප්‍රමාණ විදිහට වඩන්නට කියලා. ඉතින් ඒ විදිහට වැඩුවාම තණ්හාවත් ගෙවෙනවා, තණ්හාව ගෙවෙනවාම කර්මයේ ප්‍රහාණය වෙලා යනවා. කර්මයේ ප්‍රහාණය වීමෙන් දුක ප්‍රහාණය වෙනවා. දුක ප්‍රහාණය වීමෙන් සියලු දුක නිදහස් වෙනවා. ඉතින් ඒක තමයි අමා මහ නිවන. ඉතින් ඒ සඳහා ඒකාන්තීම මේ ධර්ම සාකච්ඡා මේ පින අපට උපකාර වේවා. පින් අනුමෝදන් වන දෙවියන්ට මේ පින දිව්‍ය සැපත පිණිස උපකාර වේවා. ප්‍රාර්ථනීය බෝධීකින් දෙවියන්ට ධර්මය අවබෝධ වේවා. ගුරුදේවත්වම පින්නත් ලොකු සාමීන් වහන්සේ ඇතුළු අපි හැම දෙනාටමත් භාගතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කරන ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා ගුවන් විදුලියේ කටයුතු කරන හැම දෙනාටම සැපත පිණිස
මේ පින් ඒකාන්තෙන් හේතු වාසනා විත්වා සාදු 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 සම්මා සම්බුද්ධ වත්සෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති thank you.